Embarking on a journey through the untamed beauty of Kanchenjunga offers an unparalleled adventure. The majestic peaks and pristine landscape present breathtaking views and diverse wildlife. As you traverse glacial valleys and serene forests, the world's third highest mountain stands majestically in the distance. The trek is more than an exploration. It's a profound connection with nature's grandeur, leaving an indelible mark on every traveler's soul. Join us to witness the untamed beauty of Kanchenjunga, world's third highest mountain and hidden gem of Nepal. මේ තියෙන්නේ ටිබටින් රොටි. අද උදේට අපි ගුන්සවලෙන් කෑවේ ටිබටින් රොටි. ඊගේ ගමන් මාංශයත් එක්ක අද නැගිටිනකොට හතත් පහ වෙලා. ගුන්සවල කාලු ගුණ නම් හොඳයි. මේ හොඳ ටීර පායලා ලස්සනට තිබ්බා. අද අපි ගමන පටන් ගන්නකොට උදේ 9 විතර වුණා. අද ගමන තියෙන්නේ ගුන්සා ඉඳලා සෙලෙලි වෙනකන්. ඒ කියන්නේ අපේ දෙවෙනි ටාගට් එකේ පළවෙනි දවසේ කියන්නේ නෝත් බේස් සවුත් බේස් කැම්ප් එකට යන දවසේ පළවෙනි දවස. මේකේ පාර තියෙන්නේ ගුන්සා ඉඳලා සෙලෙලි හරහා සවුත් බේස් කැම්ප් රූට් එකට තමයි කනෙක්ට් වෙන්නේ. දැන් මේ පේන්නේ අපි ඉස්ලාම ගුන්සා ඉඳලා අර ගුන්සා වලට ලයිට් තියෙනවා. ඉතින් ඒ ලයිට් දෙන්න පොඩි විදුලි බලාගාරයක් තියෙනවා. ඒ විදුලි බලාගාරයට එන වතුර පාර දිගේ අපි ටිකක් උඩ නැග්ගා. මේ වතුර පාර අපි ට්‍රැක් එක දිගේ සෑහෙන දුරක් යනකම් උඩට තිබ්බා. උඩදිගම් ගමන එච්චර අමාරු නෑ. මග දුරක් යනකොට ආපහු ට්‍රැක් එක වැටලා තියෙන්නේ ඝන කැලෑවක් මැද්දේ. ඒ හැරින ටිකක් ආනතිය වැඩි කන්දි ඔබල ප්ලේසි නෑ නැග. මේ හරි යනකොට කාලවේටියක් වෙනස් වුණා. ඒ කියන්නේ අර වටේ තියෙන ක්ලියර් ගතිය නැති වෙලා ආයි මීදුමක් එන්න ගත්තා. මේ හරි ගුන්සා ගමට වඩා ටික සෑහෙන ප්‍රමාණයක් මීටර් 200-300ක් උසයි. අද කොහොමත් අපි ඇල්ටිටියුඩ් එක 4355 වෙනකන් යනවා. ඒ කියන්නේ සෙලෙලේ තියෙන ටී හවුස් එකට. මේකට යන්නත් පැය කොහොමත් 5-7ක් වගේ යයි අද. මේ කැලෑව නම් හරිම අමුතුයි. ඒ කියන්නේ ලොකු ගස්කොලන් තියෙනවා මෙච්චර උස වෙලා. ඒ හැම ගහක් වටේම හොඳටම දියසේ වෙලා ලයිකන වලින් වට වෙලා සම්පූර්ණයෙන්ම ගාය ගැන ගස් කඳන් වැහිලා තිබ්බේ. අමුතුම ගුප්ත බවක් දැනෙනවා මේ වෙලා වැස්සෙන් යනකොට. ඒ වගේම අපිට ආපහු රොඩොඩෙන්ඩ්‍රොන් මල්, ඒ කියන්නේ මහරත් මල් මේ කැලේදී බලා ගන්න පුළුවන් වුණා.
සුදු පාට තියෙන පාර දිගේම ඇවිල්ලා මං ගුන්සාවට ආවේ. දැන් ගුන්සා ඉඳලා උඩට යනවා සෙලෙලි පාස් වලට. ඉතින් කිලෝමීටර් 2ක් විතර උඩට ඇවිල්ලා තින්නේ. මෙහෙම යන්න තියෙන උඩට. ඉතින් පාර කොහොමද ගමන? සොපසෝ මුඩ. එකකේ අමාරුම ටික මං හිතන්නේ. ආපු. නෑ. මීටර අමාරු තැන නැග්ග. පරිකක් දිහල. ඉතින් හඳුරක් මේ කැලේ මැද්දෙන් උඩට නගිනකොට ඊට පස්සේ ආවා පොඩි එලිමහන් ප්‍රදේශය. දැන්ට ආවහම අපිට ආපු පාර හොඳටම බලාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔය පල්ලෙහාවේ දැන් පේන ගඟ දිගේ තමයි අපි ට්‍රැක් එක මුලින් ඉඳලම පටන් ගත්තේ. ඒ කියන්නේ අම්ජිලේසා එතකොට ගැප්ලා ඒ ඔක්කොම ඒ පාර අපිට මෙතෙන්දි ඒ කියන්නේ එන පාර පැත්ත බලාගන්න පුළුවන් වුණා. මොකද අද කාලුගුණේ මේ වෙනකොට නම් එච්චර හොඳ නැහැ. දැන් ඉන්නේ හොඳ ක්ලියර් දවසක නම් අපි සෙලෙලි වලට යනවා. පේනවා ඒ පැත්තට වැටලා තියෙන පැත්ත. අපි ගමන අද පටන් ගත්ත තැන ගුන්සා. මේදිම වෙහෙල යනවා දැන්. තියන්නේ අප පාර. දැන් ඇල්ටිටියුඩ් එක ඇති 4000 meters. Okay. අපි තවත් දුරටත් ඉස්සරහට ඉහළට නගිනකොට අර ලොකු ගස් තියෙන ඉසව්ව ඉවර වෙලා පඳුරු සහිත වටපිටාවක් තමයි තිබේ. වගේම ගල් වලින් පිරීලා ඒ කියන්නේ ආපහු ඇල්පයින් ඩෙසර්ට් අපිට පරිසරය වෙනස් වුණා. මේ හරි යනකොට කාලගුණය සම්පූර්ණයෙන් වෙනස්. වටපිටාව මුකුත් පේන්නේ නැහැ. හොඳටම මීදුමින් වැහිලා. ඒ වගේම හොඳටම සීතලයි. මේ හරි යන්න අපිට සෑහෙන අමාරු නම් මොකද නැග්ම වැඩි ආනතිය වැඩි. ඒ වගේම තපුණු පැත්තේ සීග්‍ර හෙලක් තියෙනවා. පාරත් එච්චර පළල් නෑ. පටු පාරක් තිබ්බේ. ඒ වගේම තමයි ඉස්සරහ පේන්නෙත් නෑ. ආපු පාර පේන්නෙත් නෑ. යන පාර පේන්නෙත් නෑ. හොඳට මේදු. තවල් 12 මාර විතර වෙනකොට අපිට මේ අතරමඟ තියෙන ටී හවුස් එකකට එන්න පුළුවන් වුණා. මෙතන ඇරලාද කියලා ෂුවර් නැති හින්දා අපි කෝක්කත් කියලා ගුන්සවලින් කෑම උතාගෙන ආවාදත්. ඉතින් අපි කරේ ටී හවුස් එකට ගිහිල්ලා ගෙන අපි කෑම කාලා එතනින් මොනාරි උණු තේ එකක් බීලා ත්‍රිවිධ මොනාරි ගත්ත එක තමයි කරේ. ඉතින් අපි මමත් විනාඩි 45ක විතර රෙස්ට් එකක් අරගෙන තමයි ආපහු ගමන පටන් ගත්තේ. මේ ටී හවුස් එක තියෙන තැන හරිම ලස්සනයි. කන්දක් මුදුනේ බෑව මුක තියෙන. කන්දක් බෑව මුක තියෙන. හැබැයි පිටත නේරන් හොඳටම හුලං. ඒ කියන්නේ වටේම මීදුම් පිරලා කිසිම view එකක් නැහැ අද. දැන් ඉන්නේ අපි මේ අතරමඟ තැනක පොඩි තේ කඩයක් තියෙනවා මතර. Do you want to have tea outside or inside? What team? Meeting me here. Pain. Betting. Take a bill. නරපැත්‍රය යන තීර උඩට. You
මේනේ චූටි ටී හවුස් එක ඇතුලේ ටී ෂොප් එකක් දවල් කෑම පල්ලෙන් ඉරාපු අල තෙල් දාලයි විතරයි විතරයි හයි හස්නිල උණු තේකහුයි මෙතන තියෙන view එක view එකක්වත් නැහැ වෙයි මීදුවේ මහිලා ගුන්සා තමයි තියෙන්නේ අපි දවල් කැමින් පස්සේ ආපහු මේ විදිහට කන්ද නගින්න පටන් ගත්තා මෙතනින් පල්ලෙහාට හොඳ කාලගුණයක් තියෙනවා ගුන්සා නැකින ගම පැහැදිලිව පේනවා නමුත් අද මෙන් පේන්නේ නැහැ මෙතන උස මීටර් 4010ක් විතර තිබ්බා සිච්චා means chia means tea and chia means the local style තින්නේ අපිට යන්න තියෙන පාර තාවටින් මිදෙමින් වෙහිලා මේ තියෙන එක view point එකක් හැබැයි අද කිසිම view එකක් නැහැ සාමාන්‍ය දවසකට නම් මෙතන හරි ලස්සනට මුළු පළාතම පේනවලු පොඩි පාස් එකක් පහුන පස් හරිතර විය පොයින්ට එකින්ද එතන්ට මුකුත් පෙන්නේ නැද මීදුමෙන් වෙහිලා හොඳ ක්ලියර් දවසක නම් අපි ආපු පාර අම්ජිලෝස ඉඳලා ගෙබ්ලා ගුන්සා වෙනකම් පේනවලු හිතට ආපු පාරත් පේන්නේ ඔක්කොම වීදින වැහිලා මේ පල්ලෙන් තමයි යන්න තියෙන්නේ මෙහෙට වෙලා පිහිරට නගෙට මේ වගේ කාලගුණේ නම් හොඳටම අයහපත්තර තමපත් වුණේ මේ බලන්න මෙතන ඒ කියන්නේ මීදුම හොඳටම වැඩි එක පැත්තකින් උලන් වැඩි එක පැත්තකින් සීතල වැඩි ඉතිපතරන් ලේසි වුණේ මේ ටික අපිට යන්න තවත් එක තැනකට ආවා සෙලලි වලට යන ගම එම් මීදු වැහිලා ඉවතින් තමාවේ දැන් මෙහෙම ඇවිල්ලා ඉන්න මෙහෙට යන්න තියෙනවා තව පැයක් විතර ගමනක් තාමත් සෙලලියට යන ගම පෙත්තෙන් ආවි මෙහෙමයිල්ලා නොම යන්නද ළඟයි මෙතැන්ට පේනවා මං හිතන්නේ එතන තමයි දැන් අපි ඉන්නේ තේන ගෙයක් ගෙවල් දෙකක් තියෙනවා සෙලලි ටී හවුස් එකක් දැන් තමයි අද රාත්‍රී නවාතැන අටෙම්ම වලාකුලිලින් වෙයිලා ටැනත්තේ තව පැබාගයක්කත් ඉවය එක වතුර හරිම පිරිසිදුයි
කිසිම සද්දයක් නැතුව ගලාගෙන යනවා. සෙලෙලෙ වලට එනකොට හොඳටම සීතලයි. මයිනස් 5ට වගේ තමයි උෂ්ණත්වය තිබ්බේ. ඒ වගේම අඳුරුයි, කාලගුණය අඳුරුයි. ඉතින් ගියා. මම කියන්නේ. දෙකින් කියලා. තේමි වටේ. අලකුලි ලින් වට වෙලා. හරි වස්සනේ. සීතලයි. අවස හතරහමාර විතර වෙනකොට අපිට සෙලෙලෙ වලට එන්න පුළුවන් වුණා. එතන සෙලෙලෙ ඇල්ටිටියුඩ් එක මීටර් 4290ක්. මෙතන තියෙනවා ටී හවුස් දෙකක්. ඒකේ එකක් වහලා තිබ්බේ, එකක් තමයි ඇරලා තිබ්බේ. මේ සෙලෙලෙ ටී හවුස් එක ගාවින් යනවා පොඩි ගඟක්. මේකට කියන්නේ සෙලෙලෙ රිවර් කියලා. ඒක හරීම හිමින් තමයි ගලන්නේ. කිසිම සද්දයක් නැහැ මේ ගඟ. ඒ වගේම හරිම පිරිසිදුයි වතුර. මොම් තිරෙන් පියාවා අද රෑ ආවා තැම්පලට. අපි දැන් ඉන්නේ සෙලිලි වල. සෙලිලි මේ තියෙන අපේ කාමරේ තියෙන කොනේ එක. චුටි කාමරයක්. මේ තියලා එන්න ඉතින් වහන්න ඕනේ. වැඩ කරන්නේ එක්කේ. මේ තියෙන්නේ දැන් ඇල්ටිටියුඩ් එක කියලා 4000 තුන්සි පාරයි නේද? ගුන්සා වල ඉන්න මීටර් 800ක් විතර උඩට. බෙත්ටි ෆුඩ්ඩක් ලියලා තිබ්බ දැන් ආයෙන ලুকু වලක් ලක් යමු ඇතුළට ටේක අප් බොන්න. මේ තියෙන්නේ අද කාමරේ. ඔල්ල නෑ තිබ්බ අන්නෝලා තියෙනවා. මම තවනි ඉඳා ගන්න වෙලා තියෙන්නේ. ඉස්සෙලයිනේ එන්දන් මේ ට්‍රික් එකේ අපි නෝත් බේස් කැම්ප් එකේ ඉඳන් ගුන්සා වලට ඇවිල්ලා අනිත් පැත්තට යනවා සවුත් බේස් කැම්ප් එකට. දැන් ආයෙ උඩ පල්ලෙහාට ඊ පල්ලෙහාට නිකන් ආවා. පල්ලෙහාට නෙමෙයි බාගෙත් දුරට. ඔව්. ආයෙ පල්ලෙහාට දැන් ආයෙ අනිත් පැත්තට උඩට යනවා. ඊපස්සේ අද ඇල්ටිටියුඩ් එක 4000 4000 දෙස් ගානක් තමයි. මයිනස් වෙදේක හිතත් පැය හතක් අටකට අපිට කොච්චර කැයිද දන්නේ. කිලෝමීටර් කීයද තියෙනවා? පැය 14ක් විතර එයි අපිට. 12ක් අතේ හිමිකිමි. ඉතින් සමාජ විතර පිටත් වෙලා යන්න තමයි ඕනේ. නිදාගෙන තමයි හදන්නේ. ආයි ගුඩ් නයිට්. Thank you.